මේ අපි ඔබත් එක්ක එකතු වෙන වෙලාවේ ජර්මනියෙන් අපිට කතා කළා ෂෙහානි ඩැනියල් කතා කරලා කියනවා මේ වෙලාවේ ඔව් ෂෙහාන් ඩැනියල් ඩැනියල් ෂෙනාල් දන්නවද ඔව් මේ මොහොතේ ඔව් සජීවීව අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා මේ දරුණු දීමක් කරනවා ඉතින් ආසයි ඉතින් මේ වැඩසටහනක් එක්ක මුළු අර ලෝකයේම දැන් මේ එකම අර ගෝලීයකරණයට ලක් වෙලා කියලා දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් එතකොට හැම පැත්තෙම එහෙම කියනකොට මේ කලාව පැත්තෙත් එහෙම එකතු වෙලා ඉන්න එකම ආසයි මේ මොහොතේ සජීවීව අපිත් එක්ක ජර්මනියේ ඉන්නවා එංගලන්තේ ඉන්නවා ඇමරිකාවේ ඉන්නවා ඕස්ට්‍රේලියාවේ ඉන්නවා මැද පෙරදිග ඉන්නවා එතකොට නයිජීරියාවේ ඉන්නවා නව සීලන්තේ ඉන්නවා අපි හොඳටම දන්නවා ඒ නිසා මේ ඔක්කොමත් එක්ක තමයි මේ ගමන යන්නේ අපි බොහොම කිට්ටු දවසක ඇමරිකාවට එනවා හොඳයි අපි ඊළඟ ගීතයට යන්න කලින් අපිට තව විනාඩි 10කට වඩා වැඩි කාලයක් නැහැ වැඩසටහනට මම කැමති මේ අර අපි ඔබෙන් ඉල්ලවන සූර්යා මේ අපිට හුරු පුරුදු ලාංකීය ගීතයකට ඔපෙරා ගායන විලාශය එකතු කරන්න මම ගායනා කරන ඔබ එන්න කියන ගීතය යම් ප්‍රමාණයකට لكن Saint de ses mains, Wateru Sirubuma, Makiran Kandate, Mama Aduri, Sansun Gamane Ru Sirubuma. Nokia inne kohuma mage ran kandata mama aduri ස්තුති සූර්යා ස්තුති වෙන අලුත්ම අත්දැකීමක් අපි ඉඳගත්තේ මේ මොහොතේ මතක් කරන්න ඕනේ මේ නවරත්න ගමගේ මහත්මයාගේ තනුවක් මොරිස් බානු විජේසිංහ මහත්මයා ගායනා කරපු ගීතයක් මට පද රචනය නම් මතක නෑ මං සූදානම් වෙලා හිටපු නැති නිසා ඒ අයටත් ස්තුති තක්ෂයි මිරිඟුව පරදා මේ චිත්‍රාල් ගායනා කරන ගීතයක් ඔබ මුලින්ම චිත්‍රාල් ගැන කතා කළා ඔව් චිත්‍රාල් සෝම්පල කියන්නේ මේ අපේ අපේ පරම්පරාව පොඩ්ඩක් වෙනස් මගකට ගත්ත ගායකෙක් කියලායි මම හිතන්නේ අර නදී ගංගා තරණී ගීතයත් එක්ක පොඩි සමාජීය වෙනස්කම් ටිකක් වුණා ගීත ශාස්ත්‍රයේ මම විශ්වාස කරන විදිහට ඉතින් ඇත්තටම මම මේ ගීතයේ ජිමි ක්ලිෆ් කියන ඒ පෙර ගායකයා ගැන මට දැනුවත් නිමත් තිබුණේ නැහැ පසු කාලෙ තමයි මම දැනගන්නේ ඒක මේ බටහිර ගීතයක් කියලා හැබැයි ඒත් අපිට බලපෑම් වුණා අපේ ගායකයෝ ගොඩක් බිහි වුණා ඒ ආකාරයේ ඒ ආරයට ඉතින් ඒක නිසා මේ චිත්‍ර සෝම්පාල කියන ගායකයාව මම කොහොමත් මම හමු වෙලා නැහැ ගොඩක් යම් තැනකදී අපි හමු වෙලා තියෙන එක තැනකදී ඔහුත් එක්ක මම කතා බහ කරලා තියෙනවා ඉතින් මේ මම ඔහුට තියෙන කැමැත්තටත් ඔහුගේ සංගීත ශෛලියට තියෙන කැමැත්තටත් එක්ක මේ ගීතය තෝරගත්තා ගීතය පද රචනා කරලා තියෙන අපේ හිතවත් කැලුම් ශ්‍රීමාල් සංගීතවත් කරලා තියෙන්නේ මම හිතන්නේ මේ ලාංකීය උපසරියක් වෙන්න බෑ වෙනත් තනුවක් එක ගිහින් තියෙන්නේ කැලුම් අපි ඔබවත් බොහොම ආදරයෙන් මතක් කරනවා මේ මොහොතේ මොකද අපිත් එක්ක මෙතෙක් ඇසුරු කරපු විදිහටත් වඩා තවත් සමීපව ඇසුරු කරනවා අපේ නිර්මාණ ක්‍රියාවලියේදීත් අපි එක වගේ වෙලා තියෙනවා හොඳයි සතුටුයි ගීතයම් කියමු Thank you.
ශාන් කිව්වා වගේ සූර්යා විවිධ ආකාරයට නිර්මාණ වෙච්ච විවිධ ආරයන් වලට නිර්මාණ වෙච්ච ගීත ගායනා කිරීමේ හැකියාව තියෙනවා කියලා පෙන්වනවා නේද? නම දැන් මේ 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 ගීත පිළිවෙලෙන් මේ සින්දුව පාවිච්චි කරන්න හේතුව මේ දැන් අර ඊට ඉස්සෙල්ලා අපි සූර්යාගේ අර ටික දැක්ක හින්දා අපිට මමර පෙන්න නෝනාව තිබුණේ මේ සූර්යාට මේ වගේ ගීත ගායනා කරන්න පුළුවන් කියන එක මම දැකලා තිබුණා අහලා තිබුණා. අපි ඉන්න ගීතේ අපේ වැඩසටහන අවසාන ගීතේ සාමාන්‍යයෙන් අපි සම්ප්‍රදාන කූලව වැඩසටහන නිමාව සටහන් කරලා තමයි ගීතයට යන්නේ. අදත් ඒ වගේම තමයි. නමුත් ඊට මත්තෙන් අපි රොෂාන් මේ එක පොඩ්ඩක් තව කතා කරලා විනාඩියක් විතර වැඩසටහන නිමාව දෙමු. රොෂාන් තෝරනවා හින්දි ගීතයක්. ඒ සඳහා මොකක් හරි විශේෂිත කාරණාවක් තියෙනවා. විශේෂිත කාරණාවක් කියන්නේ විශේෂිතම කාරණාව තමයි මම මෙයත් එක්ක සූර්යයි මම එකට ඉන්න හුඟක් වෙලාවට සූර්යා හින්දි ගීත ගායනා කරනවා. සූර්යයි කටහඬට මම ගොඩක් ආසයි හින්දි ගීත ගායනා කරන විලාසයට. සහ මගෙත් මේ ඔය මගේ පාසල් කාලේ ඉඳන් මම ගොඩක් චිත්‍රපටි බැලුවා මගේ. ඉතින් හින්දි චිත්‍රපටි මම හිතන්නේ මම දැන් නම් අවුරුදු ගානකින් මම ගොඩක් හින්දි චිත්‍රපටි බලනවා අඩුයි. ඒ කාලේ මම චිත්‍රපටි ගොඩාක් බැලුවා. ඉතින් හින්දි ගීත කියන එක අපේ ජීවිතයට සම්බන්ධ වෙලා තිබුණා ඒ කාලේ. ඉතින් තාමත් මම හොඳ හින්දි සින්දුවක් ඇහුවාම මම ඒකට සතුටු වෙනවා. ඉතින් අජිත් සිං කියන්නේ අලුතෙන් හින්දි සිනමාවට එක්ව වෙච්ච දක්ෂ ගායකෙක්. ඔහුගේ ගීතයක් තමයි අපි තෝරගෙන තියෙන්නේ.
شان أوسان ماشين من كامتي أوبي بهميني ما أتدرم أبي برد تهان تالو كي أكونا إيوعي ما أداس بركاس كرنا ويدهي كي كنار فيناس ما أبي فيناس تك كامتي ماما كامتي ماما هيدنا بريكش كين كامتي كيلا إيوعي ما بيورته ونا أوب نوسان غوا كاتا كلا يعنى تستوتي سوريا ما هيدنا أوب جيبيته لكوسان ديستانة كتاوا لكو كاداي ماك ولكن සඳහා ඔබ නිර්දේශ කළේ නිරෝෂා විරාජිනී ඒක මේ අවස්ථාවේ අපි මතක් කරන්න ඕනේ ඔව් අනිවාර්යෙන් නිරෝෂා කරාට ගොඩාක් ස්තුතියි මේ අවස්ථාව මට යෝජනා කළාට මාව ඔව් ඉතින් ලොකු සපෝට් එකක් දෙනවා නිරෝෂාක් ඇතුළු ප්‍රවීණයන්ගේ ලොකු උදව්වක් තියෙනවා ඉතින් ඒත් එක්ක ගොඩක් සතුටුයි අද සම්බන්ධ වෙන්න ලැබිච්ච එක ඔව් මාත් ආසයෙන් බලන වැඩසටහන ඔව් ලංකාවේ සිනමාවේ ඉන්නවා චරිත සිනමා සංස්කෘතිය ගේනන් පල්ලෙහැට තියෙන චරිත ගොඩක් හැබැයි සිනමාවක් නැහැනේ අපේ රටේ ඒක නිසා මට එහෙම වීරුව නැහැ ඔව් ඒ කියන්නේ අපිට රංග දක්වන්න අපේ රංග මණ්ඩල තිබුණා නම් අපිට වීරුව ඉන්න පුළුවන් ඔව් දැන් මේ හැමදෙස්සම වීරුව ඉන්නේ බලෙන් අපිට වීරුව කරවන්නේ ඔව් සිනමා ශේත්‍රය විතරක් නෙමෙයි රටේ පව. ඒක නිසා වීරියෝ නැ අපිට. අපි කැමති වීරියෝ හදන්න. ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා රටේ අපේ අපේ රට පොඩි කියලා අපි අතරින් නරකයි. ඒ කියන්නේ ආක් කියන එක මිනිසුන්ගේ මනස දියුණු කරන්න, භාවිතා කරන්න එන්න කියන එක තමයි අපි කියන්නේ වැඩ කරන්න මිනිස්සු ඉන්නවා. ඒකට රජේ අත්වැල ඕනේ. රජයේ අනුග්‍රහය නැතුව රජයේ මැදිහත් වීම නැතුව මම මේ කියන්නේ අපිට මේ ජීවත් මේ පෙන්ෂන් එකක්වත් අපිට ඉන්ෂුරන්ස් එකක්වත් නෙමෙයි. ඒ ටික අපි හදා ගන්න. අපිට රස්සාව කරගන්න පොලව හදලා දෙන්න. කර්මාන්තය හදලා දෙන්න. ඒක පුල් තේරෙන කෙනෙක් හිටියොත් කවදා හරි අපිට කළ දෙයි කියලා බලාපොරොත්තු වෙන අපි ඉන්නවා. ඉන්නවා. හොඳයි. ඔබේ පණිවිඩය මම හිතන්නේ මේ අවස්ථාවේ ආකාශගත වුණා. ඒක එහි නොරැඳි පල්ලෙහාට එවි. එහි ප්‍රතිඵල ඔබට දැනෙන්න ලැබේවි. එමන අපි සමුගෙන යනවා බොහොම ස්තුතියි මාව මේ ප්‍රෝග්‍රෑම් එකට තෝරාගත්තට ආරාධනා කරාට ඒ වගේම සූර්යාටත් ඒක සියලු දෙනාටම වාද්‍ය වන්දේ බොහොම ස්තුතියි ලොකු සපෝට් එක දුන්නා ඔල්ට වෙලිය දෙන්න විදියක් නෑ ඒකම අපිට ඒත් එක්කම මේ සුසන්ත ඇතුළු අපේ සහෝදර වාදක මණ්ඩලයටත් අපේ ස්තුතිය හෙටම යනවද මව බලන්න මව වෙයිද ඔබ බලන්න නෑ නෑ අනේ වරදවා තේරුම් ගන්න එපා මගේ ගෙවල් ළඟම ඉන්නේ ආ මම හුඟක් වෙලාවට යනවා එයා බලන්න එයාගේ ආපු වෙලාවට එයා මගේ ගෙදර ආපු වෙලාවට මං හරි සතුටින් කෑ ගහනවා ඔන්න ඇවිල්ලා මාව බලන්න කියලා හිතුව දෙයි අනිවාර්යෙන්ම ඔව් එමුනම් හෙට උදෑසන වෙච්චම අලුත් දවසක් අලුත් ප්‍රාර්ථනා අලුත් ඉලක්ක අලුත් අරමුණු අලුත් මුහුණු හැබැයි ඒ හැම එකක්ම ජීවිතේ වෙනස් කරයිද නොකරයිද අපි තාමත් දන්නේ නැහැ හැබැයි අපේ බරපතල මෙතෙක් අප ළඟ තිබූ සෑම දෙයක්ම හෙටත් අපි ළඟ තියෙන්න ඕනේ. ඒකෝර තමයි අද අපිට වටින්නේ. නැත්තම් අද අපේ ජීවිතේ යනවා. ලබන සතිය මුණ ගැහෙමු. ලබන සතියෙත් වෙනසක් තියෙනවා. ඒ වෙනසත් එක්ක මුණ ගැහෙමු. අවසාන වශයෙන් මේ හින්දි ගීතය රස විඳිමු. අපි ආයෙ හම්බෙමු. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. मोहब्बत बरसा देना तू सावन आए तेरे और मेरे मिलने का मौसम आए मोहब्बत बरसा देना तू सावन आए तेरे और मेरे मिलने का मौसम आए सब
से छुपा के तुझे सीने से लगाना है प्यार में तेरे हद से गुजर जाना है इतना प्यार किसी पर पहली बार आया मोहब्बत बरसाने ना तू सावन आया तेरे और मेरे मिलने का मौसम आया सांसों में समाए ना आ जाना तू मेरे पास तू का इतना प्यार में कितनी रात गुजारी है तेरे इंतजार में कैसे बताऊं जैसे बात ये मेरे मैंने खुद से भी ज्यादा तुझे चाहा है सब कुछ छोड़ के आना तू सावन आया है तेरे और मेरे मिलने का मौसम आया है सबसे छुपा के तुझे सीने से लगाना है प्यार में तेरे हद से गुजर जाना है इतना प्यार किसी पे पहली बार आया गुजर जाना है इतना प्यार किसी पे पहली बार आया